අපේ රසවත් ආහාර වේල තවත් රසවත් කරන එළවලු හැදෙන්නේ මෙන්න මේ වගේ සුන්දර පරිසරයක. මේ පරිසරයේ ජීවත් වෙන මිනිසුනොත් ඒ විදිහ සුන්දර මිනිසුන් පිරිසක්. ඕන් සමග කතා කරන්න අදාසෙ අපි වෙලාව වෙන් කරගත්තා. සතුටු වෙන්න, විනෝද වෙන්න, ඒ තරක් නේ. උන් මේ එළවලුත් සමග ගෙවන ජීවිතේ කොච්චර සුන්දරද කියලා බලන්න ඕන් සමග කතා කරන්න. අදාසෙ අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළිය එළවලු වගා කරන ගොවි මහතුරුත් සමග කතා කරන්න. ඔවුන් සමග හොරාවක් පුරාට ඔබටත් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ අද ටොප් ලයිට් සමග. රහකල්ල කන එළවලු හදන අයත් එක්ක කතා කරන්න හදන්නේ. එයාලගේම භූමියට ඇවිල්ලා අදවසේ කොච්චර සතුටින්ද වැඩ කරන්නේ, ඒ වගේම වැඩ කළ ඉවරලා පොඩක් සතුටින් කතා කරන්න කොච්චර එකතු වෙලා ඉන්නවද? ඉන්නා 350කටක් වගේ ඉන්නවනේ. කැම් දැනගන්න අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියේ කොහාටද? ගල්පාලමට. කඳපොළ ගල්පාලමට. විශේෂත්වයක් තියෙනවා මේ පළාතේ. මොකක්ද ඒ විශේෂත්වය? අපි ගොයියෝ. ගොවිතැන කොච්චර සුන්දරයිද? ගොඩක්ම සුන්දරයි. වගා කරන දේවල් පොඩක් කිව්වොත්? මම අලා කැරට් ගෝවා බීට් ලීස් ඔක්කොම වගා කරනවා. සාමාන්‍යයෙන් මාසෙකට කොච්චර ලිටර් කිලෝ ගානක නෙලා ගන්න හැකියාවක් තියෙනවද? ඒක වගා කරන භූමි ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. අපි ඉන්නේ භූමිය ගැනත් පොඩක් කතා කරමු. මේ භූමිය මොනවද වගා කරන්න පුළුවන් දේවල්? ඇත්තට මේ භූමියේ උඩ රට එළවලු හැම දෙයක්ම වගා කරන්න පුළුවන්. ඕනේ එළවලුවක් වගා කරන්න පුළුවන් සරු පසක් තියෙන සාර්ථක බිමක් මේක. මේ භූමියට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ඔයා කවුද? මම කමල් පුස්තරේක. ඉතින් එලාගත වැඩිම අස්සන්න කොච්චරද? කිලෝ 5000ක පමණ. සාමාන්‍යයෙන් ඒ වගේ ලොකු ප්‍රමාණයක් හම්බුණා ගම කාටද කතා කරලා කියන්නේ මට මෙච්චර දේවල් හම්බුණා කියලා. ඉස්ලාම් ඉංග්‍රීසි කට්ටියෙන් කියන්න ඕනේ. ඊට අමතරව ඉතින් තමගේ යාළුවන්ටත් කියනවා. වගා කරලා හම්බ කරගත්ත දේවල් නෝනාට අරන් දී පළවෙනි ටැග් එක මොකද්ද? ඒක නම් මතක නෑ දැන්. පොලිස්ර පොඩක් කතා කරොත්. මගේ පවුලේ ඉන්නවා 5 දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි, නෝනායි, මමයි, අපේ මගේ නැන්දම්මයි. ඔයා කවුද? මම කුමාරසේනානායි. කැරට් වගා කරන දක්ෂ, එහෙම නැත්නම් අල වගා කරන? දෙකටම දක්ෂ. සාමාන්‍යයෙන් මේ වගේ කාලෙකදී මේ ගෙවෙන කාලෙදී මොන වගේ දේවල්ද වගා කරන්න පුළුවන්? හැම දෙයක්ම පුළුවන්. එළවලු අල වර්ගත් පුළුවන්. මේ දැනට අල වගා කරලා තියෙනවා, කැරට් වගා කරලා තියෙනවා, ලීස් වගා කරලා තියෙනවා. මේ වගා කල් ඉවරලා මේ ලස්සන්ට සරුසාර වැඩෙනකොට කොච්චර සතුටක් එනවද? ඇත්තටම කියනවා නම් භාවනාවක් වගේ තමයි අපි වගා කටයුතු කරනකොට. හරි සුන්දරයි, හරි හිතට සෑල්ලුවක් දැනෙනවා. ඒ වගාව දිහා බලාගෙන ඉන්නකොට හරි සුන්දර තත්යක් අපිට දැනෙනවා. වගා කරලා ඉවරලා ගිතර කියපු ගමන් කවුරු ඉන්න කට්ටිය? බිරිඳයි, දුවයි, මගේ පියායි තමයි. පුංචි පවුල රත්තරා. රසාරේ කවලා රන් කූඩුවේ දමලා ඇති කරන්න ගත්ත මල ගිරවි අතරින්න කියලා ඇයි කියන්නේ හොයලා සිතුවද ඇදාලා යයි කියලා ඔබ රැන්න සමග පියඹාගෙන යන්න කැලේට ගොස් අවුලාගෙන කන්න කැලේ ගා කර කාලෙ ගෙවන්න ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න ඔය ඉන්න සැදයි බලන්න කූඩුවේ දොර ඇරලා තියන්න මාව දාලා යන්න බෑ නේද කියන්න මට ආසයි දැනගන්න රස අර කවලා රන් කූඩුවේ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි ඔය දිහා රන් කිරිල්ල ගැන කියන වාගේ නමක් කිව්ව? මගේ නම ඩබ්ලිම් කරුණසේන. කුරුල්ලෙක් වෙලා ඉන්න කාලේ තරුණ කාලේ කොහේ කොහේද පියාඹලා තියෙන්නේ?
ලංකාව හැමතැනම ගින් තියෙනවා. අමතක කරන්න බැරි. ටවුන් එක මොකද්ද? නුවරඑළිය. මම කැමති ඔය කුරුල්ලා ලැංගුවේජ් කිරිල්ලක නමක් කිව්ව. ගීතා කුමුදුනේ හින්කෙන්ද. සාමාන්‍යයෙන් යාට ගීතා කියලාද කියන්නේ? එහෙම නැත්නම් මගේ කුමාරි කියලා. හින්කෙන්ද කියලා තමයි විශේෂයෙන් කතා කරන්නේ. හරි. හින්කෙන්දට වැඩිපුරම වගා කරලා ගිහිල්ලා දීපු දේවල් මොනවද? ගොඩාක් දේවල් ගින් තිය ගින් දීලා දෙනවා. ගවිතනේ මොනවද ලබා ගන්න දේවල් සරුසාර අසන්න කොහොමද මේ පාර? මේ පාර ගෝවා අසන්නේ විශාල ආදායමක් ලැබුවා රුපියල් 100 ගානේ දෙන්න මට හැකියාව ලැබුණා. ඉතින් හරි සතුටුයි. ඔයාගේ නමක් කිව්වොත්? සමනිසියලත. නුවරඑළිය ඩයිල කොච්චර කල්ද? උපංගම නුවරඑළිය. උපංගම අවුරුදු කීයක් වගා කරලා තියෙනවද? අවුරුදු 20කට වැඩි. මොනවාගේ දේවල්ද වගා කරලා තියෙන්නේ? කැරට් ප්ලීස්. අල. නුවරඑළිය පොළොවට ගැලපෙන්නේ මොනවාගේ දේවල්ද වගා කරොද්ද? අල කැරට් ගෝවා හැම දෙයක්ම. දැන් කාලේ ඉන්න ලස්සන ගෑල් ළමයි ලස්සන වෙන ඔය කැරට් එක එක දේවල් මූණේ ගානවා කියන්නේ ඇත්තද? ඔව්. වාගේ තරුණ කාලෙත් ඒ වගේ දේවල් කරාද? කළා. සාමාන්‍යයෙන් කැරට් වල කීයක් විතර ඔය මූණේ ඒ දවස්වල ගෑවද? එහෙම කියන්න බෑ ඉතින් ගානවා. වා කවුද? ලක්ෂා. පෞලි කවුරු කවුරුද ඉන්නේ? අම්මයි මමයි තාත්තයි. තාත්තා ගොඩක් ලොකු අසනක් නෙලාගත්තම පෞලි කට්ටිය කොච්චර සතුටින් ඉන්නවද? ගොඩක් සතුටින්. වා කවුද? මම සීතා මෙන්ති. සීතා කොහොමද අද දවස? අද හොඳයි. මම සොයන් රැකියාවක් කරනවා. මම බිම්මල් වගාව කරන්නේ. අපේ මහත්තයා ගොවිතැන කරන්නේ. සාමාන්‍ය බිම්මල් වගා කරන්න කොච්චර කාලයක් යනවද? මගේ බිම්මල් වගාවට එච්චර කාලයක් යන්නේ නැහැ. මේ බිම්මල් හදලා නෙලලා මේ පැක් කරලා මම කඩවලට දානවා. මේ සේත දේශගුණේ කොයි වගේ දෙයක්ද වෙන්නේ බිම්මල් වගාවත් එක්ක එකතුනම්? හොඳයි. වා කවුද? මගේ නම රාම්සාමි. රාම්සාමි කොහමද අද දවස? අද දවස හොඳයි. වගා කරන්න සාමාන්‍යයෙන් අවුරුද්ද කොයි වගේ කාලෙද තෝරගන්නේ? මේ මකාලෙම වවුණා. එම මාසෙම වවන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද කැරට්ටක් සන්නක් ගන්න? මාස 3ක් යනවා. මාස 3ක් යනවා. මේ කාලෙදි කොච්චර සාත්තු කරන්න ඕනේද? සාත්තු කරන්න ඕන මම වීදම නම් කියන්න බෑ. දැන් වීදම සර වැඩි දැන්. හොඳට බේස් පෝර ඔකම දාලා මම වගා කරනවා. දැන් චයිනිස් සැලවලු දාලා දින්නේ. ඒ කියන්නේ බ්‍රොකොලි, රෙඩ් කැබේජ්, චයිනිස් කැබේජ්, අයිස් බෑග් කිනාර ගෙඩි සලාද ඒවා තමයි දැන් මම වගා කරලා තින්නේ. ඒ වගේ දේවල් වලට කොයි වගේ ඉල්ලුමක් තියෙන්නේ? ඒවට හොඳට ඉල්ලුමක් තියෙනවා. ඒවා ගෙනියන්නේ ඔක්කොම කොළඹ 5 star hotel වලටයි. ජීතේ කාපු රහම කැම් වේල මොකද? කියන්නේ මේ එම කැම්මෝ ඉතින්. දමිල කැම් වලට කැමති සිංගල කැම් වලට. සිංගල කැම් වලට තමයි කැමති මම. වා කවුද? පේක්ෂ. ඉස්කෝලේ කියවසරද? 2. ඔයාගේ නමත් කිව්ව? මලින්දු නිර්මල්. මලින්දු ලොකු වෙලා මොනවා කර හැකියාවක් කරන්න දාස? තාරක විද්‍යාඥයෙක් වෙන්න. ඒකට ගෙදර කට්ටිය කොච්චර උදව් කරනවද? උදව් කරන ඉගෙන ගන්න. නැත්නම් තහස දිහා බලන් ඉන්නවද? ඔව්. තහස දිහා බලන් ඉඳලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මට තාරක මේ ශිෂ්‍යත්ව පාසලලා තාරක විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් වෙන්න. එළවලු වගේම පළතුරුත් හැදෙනවා නුවරඑළිය. පළතුරු අත්තකට අපි ඇවිල්ලානේ. අපි ඇවිල්ලානේ පළතුරු අත්තේ අයිතිකාරුත් එක්ක කතා කරන්න. නම් පොඩක් කිව්ව. තුෂාර. වාගේ පළතුරු අත්තේ මොනවද හැදෙන දේවල්? ඇපල්, දොඩම්, පේර, මිදි, තක්කාලි තියෙනවා. ඇපල් ගැන කතා කරාන් පස්සේ කොයි වගේ අස්සන්නද නෙලාගෙන හැකියාව තියෙන? හොඳ අස්සන්නක් තියෙනවා. පළතුරු ගොවියෙක් වෙන එකද ලේසි වැඩක් තියෙන්නේ? එහෙම නැත්නම් එළවලු වගා කරනවා. එළවලු වගා කරන එක. දැන් මේ වෙලාවේ හිතල කොච්චර විතර තියෙනවද? මේ වෙලාවට නම් හිතල නැහැ රස්නියක් දෙරෙන්නේ. සාමාන්‍යයෙන් රස්නේද එළවලු වලට ගැලපෙන්නේ හිතලද? සමදේශුගුණේ තමයි ගැලපෙන්නේ. සාමාන්‍යයෙන් වැස්ස වැඩි කාලෙට එළවලු වගා කරන්න පුළුවන්ද? අලහෙම බෑ. අර්තාපල් බෑ. අනිත් ලීස් බීටල් සාමාන්‍යයෙන් වැස්ස ටිකක් කරොත්තු දෙනවා. අනිත් එළවලුට නම් බෑ. අතරම වලු දාපු අතලින් විතරද රහට යන්න පුළුවන්? අම්මෝ නෑ. එහෙනම් ඔයාට යන්න පුළුවන් රහම කෑම මොකද්ද? හැමදේම පුළුවන් රහට හදන්න ඔයාලට. කිරටද පුළුවන් මිරිසට? දෙකටම පුළුවන්. දැන් කාලේ ඉන්න මේ ගෑල් ළමයින්ට උයන්න බෑ කියන්නේ ඇත්තද? එහෙමත් බෑ නැති වෙන්නේ නෑ. සමහරට බෑ සමහරට නම් පුළුවන් ඉගෙන ගන්නවා ගෑල් ළමයි දැන්. ඔයාගේ නමත් කිව්ව? තාදිෂා. කොච්චර සතුටින්ද අද ඉන්නේ? ගොඩක් සතුටයි. හදාසේ කවුරු කවුරුද මෙතනට ආවේ? අක්කේ මාය නැන්දි. තාත්තලා මොනවද වගා කරන දේවල්? අල කැරට් බීට් ලික්ස්. ඔයාගේ නමත් කිව්ව? දොන්නා. මේ පාරාතේ ලස්සන ලස්සන මල් වර්ග පිපෙනවනේ. මොනවාද පිපෙන මල් වර්ග? ඇස්ටමේනියා, රෝස, ලිලිස්. ඒ තමයි. සමන් රෝස මල් පිපෙන කාලයක් තියෙනවනේ. මොන කාලේද රෝස මල් පිපෙන්නේ? අප්‍රේල් වල පිපෙනවා. ඒ මල් වල සතු කරනවා කෙනෙක් විදියට කොච්චර සතුටින් සතු කරන්නේ? ගොඩක් සතුට. මෙහා පැත්තේ කවුද ඉන්නේ? ඒ අක්කා කෙනෙක්. මේ අද්දකින් කොච්චර මල් වවලා තියෙනවද? සාමාන්‍යයෙන් හදනවා මල් බිස්නස් කරන්න.
ගෙදර දැනට හදලා දිනු ඇස්ට්‍රොමේනියා මැඩෝනා ගැඩෝලියා රෝස් වැඩිපුරම හදන්නේ ඇස්ට්‍රොමේනියා තමයි මේ කාලේ සීසන් එක හින්දා මල් තියෙන ප්‍රමාණය දී ගන්න පුළුවා ඔවර කෙනෙක් කිව්වා තව මැඩෝනා වගේ කියලා කොච්චර සතුට වෙනවද හිතන්න බැරි සතුටක් ඇති වෙයි ඔයා කවුද නයිනි දශ කොච්චර සතුටින් ඉන්නේ මේ ගමේ කට්ටිය වර සතුටින් ඉන්නේ මේ ගම ගැන ලංකාවේ හැමෝම කතා වෙනවා එළවලු හින්දා ඒ ගැන කොච්චර ආඩම්බරයි ගොඩක් ආඩම්බරයි නෝදලි යාළුවා ආඩම්බර වෙන එකද හොඳ එවනත අහිංසක වෙන එක දෙකම හොඳ මත එළවලු වගා කළ කොච්චර ආඩම්බරින් ඉන්නේ ගොඩක් ආඩම්බරින් ඉන්නවා ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුර දාපු ගල් දොර යට වතුර හැලේ එන යන්නෝ ඉඩ නැරම බැලුම් ගලේ සොරබොර වැවනු දුටු ඇස් මොකටද කවුද ඒ කවිය කියලා දුන්නේ ඉස්කෝලේ පොතක තිබ්බේ අකුරු මැකිනේ කොළ ගැලවීනේ බොද්ද වීනේ සිතුවම් ඉස් සරවාගේ තාමත් මතකයි හොඩි පොටේ පාඩම් ඔයිදර කවි කිව්ව ආගේ නමත් කිව්ව අනුහස් කිම්හාන අනුහස් කියනවලද කැමති කිම්හාන් කියනවලද අනුහස් කියන්න වා කවුද ප්‍රභාත් දෙයංග ඉස්කෝලේ කී වසරේද 8 වසරේ මෙහා පැත්තේ කවුද ඉන්නංග වාගේ නමත් කිව්ව නීති වා කවුද විභාෂණදී හදවසේ තාත්තා දම්මද මෙතනට ආවේ අම්මා කැමති දැනගන්න ගෙදරක මොනවද වගා කරන දේවල් කැරට් ප්ලීස් ගෝවා තාත්තලාට මොනවද කරන උදව් වත්ත සුද්ධ කරන්න උදව් කරලා වා කවුද ටීයා තවනක ප්‍රසන්න ඉස්කෝලේ කී වසරද 7 ලොකු නම් පස්සේ ගොවිතැනද කරන්නේ එවන තමයි රැකියාවකට යන්න ආසද වෙන රැකියාවකට යන්න ආසයි වාගේ නමත් කිව්ව ජනිද තරුෂ කසුණු රත්නායි එරංග මුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරලා මගේ දාතට පුතු ආවා මගේ දාතට පුතු ආවා වාගේ ලස්සන නමක් කිව්ව ගිම්හන්නේ නවද්දිය කොහෙද ගෙවල් ඔයාලගේ ගල්පාල වාගේ නමක් කිව්ව චාන්දනි ගමන් උපංගමද නැත්තම් මෙහෙට ආවද මට ආවා කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිල්ලා අවුරුදු 13ක් වෙන කැම්ප් දැනගන්න මොනාගේ දේවල්ද වගා කරන්නේ පවුල ඉස්සරහත් එක්ක මගේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා මමයි මහත්තයා ළමයි 4 දෙනයි වගා කරනවා මහත්තයා රියදුවේ එළවලු වගා කරන්නේ කැරට් බීට් ලීස් තමයි කවුද වගා කරන්නේ මහත්තයා තමයි වගා කරන්නේ මං ඉතින් අත් උදව් දෙනවා අවුරුදු ගොඩක් දවස් තියෙනවානේ ඉස්කෝලේ නිවාඩු කාලෙට මොනාද කරන්නේ පාඩම් කරනවා සෙල්ලම් කරනවා වා කවුද අනුලාවති මේ පළාතේ වැඩිපුරම වගා කරලා තියෙන කෙනෙක් විදියට මොනාද වගා කරලා තියෙන දේවල් කැරට් තියෙනවා අල තියෙනවා ගෝවා තියෙනවා කොයි කොයි පළාත් වලින්ද මෙහෙට එන්නේ එකවත් අරයි යන්න මේ පළාතෙන් තමයි ගන්නේ ගොඩක් වෙලාවට දඹුල්ලට වගේ අරන් යනවා හොඳ කැරට් තෝමන් තෝරන්නේ ලොකු කැරට් වෙනම පොඩි කැරට් සූපින් කියලා වෙනම එහෙම තෝරන කැරට් වලට දාස ගෝවා වලට කැරට් වලට කැරට් වලට කැරට් වගා කරන විශේෂ ක්‍රමයක් ඇති කොහොමද වගා කරන්නේ ඉස්සල පාත්ති ගහලා ඊළඟට ගොම දාලා අලු උණු ගහලා උඩින් පාත්ති වහලා කැරට් හරි දානවා කොච්චර කාලයක් යනවද කැරට් ගලවන්න මාස 3-4ක් 4ක් අතර මේ කාලෙදී කොහොමද ඒවට සාත්තු කරන්න ඕනේ මේ මේ වගා කරන පොලවක අපි ඉන්නේ සාත්තු කරන්න ඉතින් කට්ටි දාලා වල් ගලවලා මේ කලිච්ච කරනවා කියලා කරනවා කල්ලා යොරේලා ඉතින් ඒ වගේ වැඩ කරන්න ඕනේ බඩ වා කවුද මගේ නම චන්දීප් ජීවන්ත අම්මා සඳ කිමම ඒලොව හිරුය රීති ඒර හඳින් නොබේ ලෝකය එලිය උනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි සිනහසට කවුකිලි
sirure duvanne magele no veputune kusaino deruat divi par matarandune piyasene hasane tita daruani had patule pudumai putuni kima magele kirinune oy dire thatta gena kiwwane man kemathi wage adarine thatta gena math denaganna sanat thatta adarin godak dewal waga karana monada waga karana dewal mal mal wage වාගේ නමත් කිව්ව ආලෝක චේතනී ඉස්කෝලේ කී වසරේද 7 වස වාගේ නම කකත් ඉමල්ෂා කොහොම ජීවිතේ නන්ද හිතල වැඩි කාලෙට කොහොමද වගා කරන්නේ වගා කරන පොඩ කමාරු හිතල වැඩි කාලෙට කොයි වෙයි කාලෙද හිතල වැඩි වෙන්නේ මෙහෙට ජනවාරි පෙබරවාරි ඒ වගේ අයිස් වැටෙන තැන් දෙසැම්බර් ඒ කාලෙ අයිස් එහෙම වැටෙනවා ඒ කාලෙට මොනවද වගා කරන්න ලේසි ඒ කාලෙට ඉතින් ලීස් කැරට් අල්ලන් වගා කරන්න බෑ පින්නට පිච්චෙනවා ලීස් කැරට් ගුව වගේ තමයි පොලවත් එක ඔට්ටුවල ගෙදර ගියපු ගමන් මොනවාගේ දේවල්ද කරන්න කැමති ඒ වලට සමහරක් වෙනකොට මොනවත් කරන්න හිතෙන්නේ නැහැ ඉතින් කම්මැලි සාමාන්‍යයෙන් බලන්න කැමති දේවල් ඇතිනේ චිත්‍රපටියෙන් බලනවා නම් පරණ ෆිල්ම් ද බලන්න අලුත් ඒවාත් බලන්න පරණ ඒවාත් බලන්න වැඩිපුර ආස නළුවගේ නම කිව්වෝ වැඩිපුර නම් ඉතින් විජේ කුමාරතුංග වගේ තමයි ඉතින් දැන් නැහැ නේ වා කවුද නනගුණනාස මේ භූමියට ඇවිල්ලා කොච්චර කල්ද 15ක් සාමාන්‍යයෙන් රාගල කියන විශේෂ ස්ථානයන් කොයි කොයි ප්‍රදේශ වලද වැඩිපුර එළවලු වැවෙන්නේ මේ පැත්තේ තමයි ගොඩක් කඳපල මේ ගල්පාලම තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මාසෙකට කොච්චරද එළවලු ප්‍රමාණ නිෂ්පාදනය කරනවද මෙහෙන් සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයක් වගේ කිරෙනවා වා කවුද සසංග පීම හත් දවසේ කවුරු කවුරුද මෙතනට ආවේ අම්මයි අක්කයි වා කවුද ශානිකා මොනවාගේ දේවල්ද වගා කරන්න ඔයාලා මල් මල් වලට කොයි වගේ තනක් තියනද නුවරලි හොඳ මිලක් තියෙනවා මකට් එකක් තියෙනවා රෝස මලේ නටේ කට්ටු වන බඹරෝ ඔහොම හිටු වා කවුද දිලිනි තාත්තල වගා කරන ඔයාලා මොනවද වගා කරන දේවල් අපි නම් එතකොට ගෝව දාල් තිනේපා කොච්චර දාල් තිනද ගෝව එහෙම කියන ගොඩක් දාලා තියෙනවා ගෝ වලට එක එක ලෙඩ රෝග හැදෙනවා මොනවද හැදෙන ලෙඩ රෝග එහාර මෙස් වර්ගයක් ඇවිල්ලා බෝ වෙනවා ඒව තමයි එක එක ලෙඩ රෝග තියෙන්නේ කොච්චර සාත්තු කරන්න ඕනද ගෝ වලට මාස 4ක් වගේ කාරා කරලා කන ගෝවා වල කොච්චර මහන්සියෙන්ද වගා කරන්නේ ගොඩක් මහන්සිය කොමත් මාස 4ක් වගේ වතුර දාලා බේත් ගහලා මෙහා පැත්තේ ඉන්නේ කවුද ඒ හා පැත්ත ගෙදර නංගි කැමති නැගෙන මෙයා කොයි වයි කෙනෙක්ද ටිකක් දඟයි යාළමයි දඟ වෙන තරමටද හොඳ එහෙම නැත්නම් අහිංසක වෙන තරමටද දඟ වෙන්න ඕනේ වා දඟ වැඩ කොච්චර කරලා තියනවද මේ කියන්න ගොඩක් තියෙනවා ඔය දඟ කාරකම නැති වෙන්නේ කවු හරි සැර කරොත්ද එහෙම නැත්නම් ආදරෙන් කිව්වොත් සැර කරොත් ආදරෙන් කිව්වොත් නම් අඩු වෙන්නේ සැර වචනයක් කිව්වොත් එහෙම නැත්නම් ඇඟිල්ල උස්සලා අවවාද කරොත් සැර වචනයක් කියන්න ඕනේ කැමති නැගෙන අඳින්න කැමති ආසම ස්ටයිල් එක මොකක්ද ආසයි තින් දෙනිම ඇඳලා ඉන්න උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ උන්කි එක තන්දරේ අක්කේ දෙන්නහන්නකෝ අක්කාවකේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා කෙන්දන් යනවලු අහසේ හිරු කුමාරයා ඒක තන්දරේ හිරු කුමාරයා කාගේ කවුරු හෝ අපේ දිහා රාජ තේජසින් අශ්වයා පිටින් ආවතින්න යා මංහනා විදෝ පුංචි නංගියා හඬවලානේ ඒ කුමාරයා එක්කලායි තින් අක්කා යන්න යාවිදෝ
කැමතිම ක්‍රීඩාවක් ඇති මොනවාද ක්‍රීඩාවලින් කැමති ක්‍රිකට් ක්‍රිකට් වලින් කැමති ක්‍රීඩකයා කවුද මහල් යවර්ත අවසාවක් හම්බුනොත් ඉතින් හම්බුනොත් එයාට කතා කරන්න මොනවාගේ දෙයක්ද කියන්නේ තව කාලයක් අයින් වෙන්න නැතු ඉන්න කියන්නේ කැම්ප් දැනගන්න වගා කරනවා මේ පලාත කෙනෙක් ඒ ගැන පොඩක් කතා කරමු වගාව කියන්නේ දැන් ඉස්සර නම් අපිට තිබුණේ වගාවේදී අපිට ස්ථිර බලාපොරොත්තුවක් තිබුණා ඒ කියන්නේ අද ඉඳලා මාස 3ක් 4ක් යනකම් අපිට ඒ වගාව පිළිබඳ විශ්වාසයක් තිබුණා. අද එහෙම නැහැ. අද රුපියල් 150ට අද ගලවන කැරට් ගැලවුවොත් එහෙම තව දවස් 5ක් යනකොට රුපියල් 50ට ගලවන්නත් පුළුවන්. ඒ තරම් අස්ථාවර වෙලා තියෙන මේ වගාව. ඒ දෙවලුත් එක කැමති දැනගෙන අනාගතේ මොනවද කරන්න කැමති? අනාගතේ වගාවෙන් යත් වෙලා වෙන මොන හරි එකක් හොයාගෙන ජීවත් වෙන්න බලනවා. ගොඩක් තරුණයෝ මේ වීද රැකියාවට යද්දි ගොවිතැන කොයි වෙද්දි ආදරෙන්ද බාරගත්? ඒ කියන්නේ ජීවිතය වගේ මේකත් ආදරෙන් බාරගත්තෙ. අවුරුදු කීයක ඉඳන් ගොවිතැන කරනවද? සාමාන්‍යයෙන් දාන මේක තරුණ කට්ටිය ද හොඳ අත්දැකීම් වැඩි එහෙම නැත්නම් මේ වැඩිහිටි කට්ටියද කොහොමද වැඩිහිටි කට්ටියනේ කැමති දැනගන්න ගොවිතැනට අලුත් විවිධාකාර උපකරණ එනවා ඒ වගේම තාක්ෂණ එනවා ඒ දේවල් කොයි විදිහට බාර අරන් තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක නම් කියන්න තියෙන්නේ නැහැ බෑ වා කවුද දනිෂ්ක දනිෂ්ක මොනවද වගා කරන්නේ වන්න වගා කරන්නේ නැහැ ඔල් ඉලකට දෙන්න රැකියාවක් කරනවා නම් මොනවගේ රැකියාවකට යන දවස රැකියාවන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවෙත්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙතින් තමයි බලාපොරොත්තු තියෙන්නේ පාස් බෝල කෙනෙක්ද එහෙම නැත්නම් කොයි විදිහද සපෝට් කරන්නේ තුන් ඉරියව්වෙම පුළුවන් ක්‍රීඩා කරන්න ජීතේ ලබාගින්ද බැට් එකෙන්ද වැඩිපුර වැඩ දාලා තියෙන්නේ බෝලෙන්ද බැට් තමයි වා කවුද මං තුසර තුසර අනිත් කට්ටිය වගා කරනවා වගේ මවත් කැරට් ලීස්ද වගා කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්ද කැරට් ලීස් අර්ථපල් හැම ලෙවලයක්ම වගා කරනවා තරුණෙක් ඉදිරිය රැකියාවත් එක්ක කොච්චර කල් ඉන්නවද අවුරුදු 10ක් ඉදිරිය ජීතේ එකේ කාලා තියෙනවනේ ඉක්මනට වෙනස් වෙන්න පුළුවන් ගෑල් ළමයින්ටද පිරිල් ළමයින්ට ගෑල් ළමයින්ට එහෙම වෙනස් වෙච්ච හදවතක් මේ හදවත හම්බුනොත් ආදරෙන් බාර ගන්නවද ගොඩක් ඈතින් තියෙනවද එහෙම දැන් බාර ගන්න විදියක් නැහැ වගාවෙන් වගාවට සාත්තු කරන විදිහත් වෙනස් බීට් වගාවෙදිත් ඒ විදිහටම සාත්තු කරනවා මේ දේවල් තමයි ලංකාව පුරා ඉන්න අපි ගොඩක් රහට කන්නේ ඉතින් මේ දේවල් කතා කරන ගමන් අපි පුංචි විරාමයකට යන්න සූදානම් ඒ විරාමයෙන් පස්සෙත් මේ වගේ දේවල් වගා කරන සුන්දර මිනිසුන් එක්ක කතා කරනවා ඔබ එකතුලා ඉන්න टॉप लाइट सॉन्ग मुझे विराम है पासे अभी हम लीज लीज गालों ने कहा मनु तब इधर कतार करने वेला आउट वेंकर का तब मैं अलग तक मैं कहता गानों को मर क्या मत वाके नमत पड़ा क्यों मेरे नाम है शिवा शिवा दैन्ट लीज को चरित्र क्या लगा ना मिटी दाया कितने सामने मिटी दाया गालों को चरित्र वेला आउट क्या ගොඩක් කට්ටිය වැඩ කරනවනේ එයා ඉතින් ඔයා කවුද රාමචන්ද්‍රන් කොච්චර වෙලාවක් යයිද මේ ආයම ගලවන්න පැයක් පැයක් පැය හතරක් වගේ යයි වගා කරලා ඉවරනා පස්සේ ඒ අසන් නෙලා ගත්තට පස්සේ කිරන්නත් ඕනේ වෙළඳ පොළට යන්න ඉස්සලා කොච්චර විතර කිලෝ ගානක් දැන්ට කිරලා ඉවර කරාද දැනට කිලෝ 800ක් විතර කිරලා තියෙනවා කොයි වගේ සතුරාද තියෙන්නේ සතුරේ ඉතින් මිල පොඩ්ඩක් තිබ්බනම් තමයි ඉතින් ගොඩක් සතුරු කැවිත් දැනගන්න මේ වත්තේ ඒ වගේ මේ වතු ගෑයේ මොනවද වගා කරන දේවල් අපි ගොඩක් ලීසුයි කැරටුයි බීට් එහෙම තමයි දාන්නේ නෝරිලට අවිලා කොච්චර කාලද උපන්දා ඉඳලා වැස්ස තියෙනවා හීතල තියෙනවා උණුහුම තියෙනවා මේ හැම දෙයක්ම එක්ක කොහොමද මේ දේවල් වගා කරන්නේ දවට නම් දැන් හුරු වෙලා ඉතින් දා ඉඳලා කරලානේ ඒක නිසා හුරුයි දැන් මේ භූමියට කොච්චර ආදරේද ගොඩක් ආදරේ ඉතින් අපිට කන්න දෙන එක නෙමෙයි ඊයේද පටන් ගත්තේ? හතා මාත්‍ර. දැන්ට ලීස් කොච්චර විතර ගලවල ඉවරද? බඩි 8ක් විතර වගේ. සාමාන්‍ය මේ දේවල් කරන්න කොච්චර කාලෙින්ද හුරු වුණාද? දැන් අවුරුදු 15ක් විතර වගේ. ඔයගෙම ඉඩමක් තියනවාද? එහෙම නැත්නම් වෙන කට්ටියත් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ? කට්ටියත් එක්කම. ඒකද ලේසි? එහෙම නැත්නම් තමන් වගා කරන එක? මම වගා කරන එක ලේසි. ඉතින් අපිට එච්චර තත්යක් නැහැ නේ. අපි ඇලෙන්නේ ජයන්ත් මිස්ගේ ලෝලු කොරටුවට. ඉතින් කොරටුවට ආවන් පස්සේ අල තවාන ඒ තරක් නේ කැරට් තවාන මේ හැම දෙයක්ම තවාන් කරන වෙලාවකුත් තමයි යා අපි වෙල්ලෙන්නේ මේ වෙලාවේ මොනවද මේ තවාන් කරන්න හදන්නේ කැරට් මේ කැරට් තවාන් කරන්න ඉස්සෙල්ලා කොච්චර වෙලාවක් ගියද මේ බිම සකස් කරන්න පැය පහක් පමණ
ඔයාලටම විශේෂ විදිහක් තියෙනවද එහෙම නැත්නම් මේ දේවල් කවහරි කියලා දීපු විදිහද කොහොමද මේ දේවල් අපිටම තම වේදයක් තියෙනවා කැමති ඒ රහස පොඩ්ඩක් කියන්න නුවරලිය රහස ඒක අපි අධ්‍යක්ෂකවම කරන දෙයක් මේ විදිහට පාති සකස් කරන කී දෙනෙක් විතර යනවද මේ වින් ප්‍රදේශ සකස් කරන්න සාමාන්‍යයෙන් පහක් පමණ පස් දෙනෙක් පවුලේ කවුරු කවුරුද ඉන්නේ පවුලේ මායි මල්ලි කැමති දැනගන්න මේ දේවල් වලින් කරලා ලංකාවට ලොකු සේවයක් කරනවා ඒ ගැන කොච්චර ආඩම්බර වෙනවද ඉතින් ආඩම්බරයි අපිට අපේ ලෝලුනි කන්නේ හැමෝම මේ විදිහට කානු කපලා කොච්චර වෙලාවක් ගියද මේ විදිහට බිම හදන්න මේක හදන්න දවසම යනවා ඔයා කවුද ප්‍රියා ප්‍රියා මේ දෙන්නගේ නම් දෙකක් පොඩ්ඩක් මතක් කරමු සෙල්වි රත්නායි මලන්මුති අතේ මොනවද තියෙන්නේ කැරක්ටර් දෙන්න කොච්චරක් විතර තියෙනවද ඉතින් 20ක් විතර දෙන්න කැමති දැනගන්න මේ වගාවේ මේ තවන් කීපයක් තියෙනවා ඔය ටික වගා කරන්න කොච්චර විතර වෙලාවක් ඇයි මේක දාලා මාස 3ක් යනවා කැමති දැනග දැන් ඔක ඉහෙනවනේ ඉහෙල ඉවෙල්ල මොනවද කරන්න තියෙන රාජකාරි පස් දාන්නෝනේ පස් දාලා වත දාන්න මෙහා පැත්තේ කවුද ඉන්නේ सिंहल तमिल मुस्लिम हेम जनकोट्यासम नोरली जीवत्ते ये बहुत दिन कृषि कार्य अत्यकम जीवत्ते प्रधान रखिया विधिने वे रखिया अभी अलिने तवत् गेदरखट अवे गेदरखट आम पास गेदरिंग एलियट बेस्त का मतने कोटुआ अभी अलिने लोल को नमक मुखद मित्र भवन सामने मे वगे देवल वगाकर का මේක මං කොමරේ මේක දැන් ළඟදී තමයි මේක පටන් ගත්තේ කලින් ඉස්සර කරා ඊට පස්සේ ආය අනිත්‍යල වල කරා රිලීස් කරා බිට් කරා ඒකෙන් වවන්න පොක් ගොඩක් පාඩුයි ඊට පස්සේ මම ආපෝ මේ වරු දෙන්දල මේක වගා කරන්නේ ආයි චයිනීස් බෝගියක් චයිනීස් දාලා දින්න ඔක්කොම චයිනීස් බෝගි දාලා දින්නේ බෝමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ सुपुरुदुनु हुम कट सितंदी गेदर सेल्लम पिटिय मतक वेन्ने दंबो विटिया केले मदिन इन हिताई नुंबलांगट सनिन इतेर करन्नम सतर वारी गयम संसारे यान में गामने चुट्टक सिल्लम करला इन्नद पुरुदु यहलु अन्हासनने एहेम गियातन ए आय पड़ी साधु किया कियन विट वैंद वैटिला කොහොමද අම්මේ ඔට්ටු දුන්නේ වෙල්ලිපනල්ලේ පැන නටලා බොමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ ගවිතන කියන දේ ඕනම කෙනෙකුට කරන්න හැකියාවක් තියෙනවා හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕනේ. මේ වගා කළ තින් දේවල් වගා කරන්න කොච්චර මහන්සි වුණාද? ගොඩක් මහන්සි වෙනවා අපි. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගියාද මේ තත්ත්වෙට මේ කැරක්ටර් අරන් එන්න? මේ තත්ත්වෙට ගේන්න මාස දෙකම අරක් වගේ මහන්සි වෙලා තියෙනවා දැනට. මේ කාලෙන් පස්සේ තව කොච්චර කාලයයිද අසන්න නෙලන්න? තව මාසයක් වගේ කාලයක් තියෙනවා මේක අසන්න නෙලන්න. පවුලේ කට්ටියම ඉන්නවා. පවුලේ කට්ටිය කොයි වගේ සපෝට් කරන්නේ? පවුලේ කට්ටියගෙන් නම් එච්චර එහෙම සපෝට් එකක් ගන්නෑ මේ වැඩ කරන කට්ටියකින් තමයි ගොඩක් අය උදව් කරන්නේ. අපි ගොඩක් කට්ටිය වැඩට ගන්න කට්ටියකින් තමයි මේ හැමදේම කරගෙන ඉස්සරහට වැඩේ අවසන් වෙනකම් අස්සොන් නෙල්ලනකම් ගන්න කට්ටියගේ සහයෝගය. තරුණෙක් විදියට මේ වගේ ජොබ් එකක් එව නැත්නම් මේ වගේ පැත්තකට ෆීල්ඩ් එකට එන්න හේතුව ඇයි? හේතුව මේකේ හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා. අපි ඉදිරියට කරගෙන යන දෙයි. සමහර කන්නවලදී අපිට සෑහෙන පාඩු සිද්ධ වෙනවා. නමුත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් මේක සාර්ථකව. එහා පැත්තේ කවුද ඉන්නේ? එහා පැත්තේ මගේ වයිෆ් වෙන. මහත්තර කොයි වගේ සපෝට් එකද දෙන්නේ? එයා ඉල්ලන ඕනු සපෝට් එකක් දෙන්න. සාමාන්‍යයෙන් අය ගෙදරදිත් එක එක දේවල් හදනවන් රහට මොන වගේ දේවල්ද හදන්නේ? ඔයාලගේම නෙලා ගන්න දේවල් වලින්ද? අල තමයි වැඩි හරිය. අලෝලින් එක එක කැමර හදන්න පුළුවන්. මොනවද හදන්න දක්ෂ? අල ටොෆි. රේ ගුංගු තත්ත දෙගත් තකදු रंगीर मुदुने हिरु बाबलाने वल्ली लांदुन हनी हनी कटेने आवद वैसद किया बालाने कुल आरां नापी नट मुकियाने बंदवान कुलू
සදාලා අන්දවාන අලු යන්තරේන්දලා කැන්දවාන දෙදෙනෙකුට කියාලා කන්දෙ බැඳෙන බැත පැහැපාත් කරලා ඇත සිටන්නෙන්නි සෙල්ලි සෙල්ලියේ මෑත සිටන්නෙන්නි සෙල්ලි සෙල්ලියේ කරේ බැන්ද පවලම්පට නොසෙල්ලියේ පෙරකුම් රජුගේ දුවනව රත්න වල්ලියේ තම්ද නත්තනත්තන තම්ද නත්තනා තේතනත්තනත්තන තම්ද නත්තනා තම්ද නත්තනත්තන තම්ද නත්තනා තේතනත්තනත්තන තම්ද නත්තනා නුවරෙලියට එල කොච්චර කල් උපංගම උපංගමේ කොච්චර සුන්දර දේවල් තියෙනවද බොහෝ දේවල් තියෙනවා කැමති දැනගන්න එළවලු වගාවට අමතර මොනවාද වගා කරන්න හැකියාව තියෙන්නේ මල් මල් වවනවනේ මොනවාගේ මල් වර්ගද ඔයාලගේ ගෙවත්තේ තියෙන්නේ මැඩෝනා කපුරු ඇස්තවේනියා ඒ වගේ දේ මේහා පැත්තේ ඉන්නේ කවුද ඒ අයියාගේ දුව කැමති දැනගන්න ගොවිතැනත් එක්ක ඔයාලගේ ජීවිත ගෙවෙන්නේ මේවට කොච්චර ආදරය කරනවද ගොඩක් මීට අමතර ඉගෙන ගන්න පැත්තෙන් මොනවාගේ තැනකට යන්න දාස විక్టోరియా ස්ටමේනියා මැඩෝනා ඩේසි ජීවිත කාලේ හොඳම අසන් නෙළුවේ කොයි අවුරුද්දද මම අවුරුදු සාමාන්‍යයෙන් නෙළනවා කොච්චර කිලෝ ගානක් විතර නෙලා ගන්න හැකියාව තියෙනවද එක එක කන්නල් එකේ හැටි තියෙනවා කිලෝ 510 වෙන තියෙනවා ඔයාලගේ කන්න වෙන් වෙන්නේ කොහොමද කන්න වෙන් වීමක් නැහැ හැම කන්නම කරනවා කැරට් වලට අමතරව තව මොනවද මෙහෙට වැවෙන දේවල් කැරට් බීට් ලීස් ගෝවා තමයි නොරිලේ ගොවිය කියන එක කොච්චර ආඩම්බරෙන්ද කියන්නේ ගොඩක් ආඩම්බරේ සංසාරේ භවේ දුක ශ්‍රී සැසී දසුමසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සකලසලු කුවරේ සංසාරේ භවේ දුක ශ්‍රී සැසී දසුමසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සකලසලු කුවරේ අද මාවත යන දුගියාට ලොවග කරගෙනවා අද මාවත යන දුගියාට ලොවග රජ වෙනවා කල කරුමය පල දෙනවා රජ මාවත බැස යනවා මුංචි මීදුමකින් අවට පරිසරයෙන් වැසී යන මොහොතක ප්‍රීතිමත් ගොවි මහතුන්ගෙන් සමුගෙන යන වෙලාවත් ඇවිත් හැබැයි ඒ සමුදීමක් නෙවෙයි යළි ආරම්භයක් ඒ ආරම්භයේ අපි ඔබත් සමග ගත කරන්න සූදානම් 077 506 605 011 799 700 මේ දුරකථනක දෙකටම ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා සතුටු වෙන්න විනෝද වෙන්න ඒ විතරක් නෙවෙයි ඔබේ දක්ෂතා හැමෝමත් සමග බෙදා ගැනීමේ හැකියාවකුත් එක්ක එහෙනම් අද දවසට අපි සමුදෙනවා අපි අලුත් දවසකදී හම්බෙමු ගිලෙනවට සබදාසා